ලංකාවේ වදු ක්‍රමවේදය ළඟදි වෙනස් වුණා නේද? ඉතින් ඒ වෙනස ඔයාගේ ජීවිතයට, ඔයාගේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න කලින් ලංකාවේ වදු ගැන පොඩි අයිඩියා එකක් අරගෙන ඉමු. මම දුමින්දා, මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි අද කතා කරන්නේ taxation ගැන. අපි ඔයාගේ ගෙදරින්ම කතාව පටන් ගමු. ඔයාගේ ගෙදර ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. ඒ වගේම rough budget එකකුත් තියෙනවා. ඒ කියන්නේ මාසෙ මුල ඔයා දන්නවා මේ වගේ ආදායම් තමයි ඔයාට ලැබෙන්නේ කියලා. ඒ වගේම මේ වගේ වියදම් තමයි කරන්න වෙන්නේ කියලා. ඒ අනුව තමයි ඔයා ඔයාගේ වියදම් plan කරන්නේ. ඉතින් ඔයා හිතනවා ඉතින් රටෙත් වෙන්නේ මේ දේමද කියලා. තරමක් දුරට ඕ. දැන් රටක් ගත්තත් රටකත් ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. රාජ්‍ය විසින් කරන්නේ මේ ආදායම් වියදම් කාර්යක්ෂමව හසුරවන එකයි. රාජ්‍යයක තියෙන වියදම් ටික අපි ඉස්සෙල්ලා බලමු. හිතලා බලන්න ඔයාට ඔයාගේ ජීවිතේ කොච්චර දේවල් නිකන් ලැබිලාද කියලා. මමත් නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන ගත්ත කෙනෙක්. ඉතින් අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනය මේ වගේ සෑහෙන සේවා ප්‍රමාණයක් රාජ්‍ය විසින් සපයනවා. ඉතින් ඔයාලත් ඔයාගේ ජීවිතේ කවදා හරි මේ වගේ නොමිලේ සේවාවන් ලබාගෙන ඇති රජයේ විසින් සැලසෙපො. අපිට මේවා නිකන් ලැබුණට මේවායේ ඇත්ත වියදම දරන්න රජයයි. ඉතින් රජයකට පොදු සේවා කියන්නේ විශාල වියදමක්. පොදු සේවා විතරක් නෙවෙයි, රාජ්‍ය ආයතන නඩත්තු කිරීම, එතකොට රජයක් විසින් ගත්ත ණයවල වාරික ගෙවීම, පොලී ගෙවීම, පාඩු ලබන ආයතනවල පාඩුව පියවා ගැනීම, ඒ වගේම පාර්ලිමේන්තුව නඩත්තු කිරීම සහ රාජ්‍ය නායකයන් නඩත්තු කිරීම, මේ වගේ මෙකී නොකී වියදම් විශාල ප්‍රමාණයක් රජයකට තියෙනවා. ඉතින් මේ වියදම් කවර් කරන්න තියෙන ආදායම් මොනවද? රජයට ආදායම් ලැබෙන ක්‍රම ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි බදු, අනිත් එක තමයි රාජ්‍ය ආයතනවල ලැබෙන ආදායම. ඉතින් මේ මුළු ආදායමෙන් 15%ක් වගේ ප්‍රමාණයක් තමයි රාජ්‍ය ආයතනවලින් ලැබෙන්නේ. ඉතුරු 85%ම ලැබෙන්නේ බදු මුදලින්. 85%ක් කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක් නේද? මම කලින් කිව්වා නේද අපිට අපේ ජීවිතේ ගොඩක් දේවල් නිකන් ලැබිලා තියෙනවා කියලා රජයේ. ඉතින් ඇත්තටම ඒවා නිකන්ද? නැහැනේ. මේ 85% ඒ කියන්නේ මේ බදු මුදලින් තමයි අපිට නැවතත් සේවාවන් සපයන්නේ. ඒ කියන්නේ වක්‍රාකාරව අපි මේ සියලුම සේවාවන් වලට යම් මුදලක් ජීවිත කාලය පුරාවටම රජයට ගෙවලා තියෙනවා. අපි විතරක් නෙවෙයි, අපේ අම්මලා තාත්තලා, අපේ හිතවතුන් සමස්තයක් වශයෙන් ගත්තම මේ සෑම කුලවැසියෙක්ම රජයට බදු ගෙවනවා. ඒ බදු තමයි අනිත් පැත්තට අපිට සහන විදිහට සැලසෙන්නේ. අපි මෙතනදී බදු වර්ග දෙකක් ගැන සලකා බලමු. වක්‍ර බදු සහ ඍජු බදු. වක්‍ර බදු කියන්නේ තවත් කෙනෙකුට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් බද්දා. ඒ කියන්නේ අපි ගත්තොත් නිෂ්පාදකයෙක් හරි සේවා සපයන්නෙක් හරි ඒගොල්ලන්ට පණවන බද්ද ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ නිෂ්පාදනය හරි තමන්ගේ සේවාවට හරි ඇඩ් කරලා පාරිභෝගිකයාට පාස් කරන්න. ඉතින් තවත් පැහැදිලි කරවද, අපි කඩේට ගිහ රුපියල් 100ක් දීලා බඩුවක් ගත්තොත් ඒ බඩුවේ ඇත්ත වටිනාකම රුපියල් 50ක් වෙන්න පුළුවන්. ඉතුරු 50ම බද්දක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිෂ්පාදකයාට හෝ සේවා සපයන්නට පුළුවන් තමන්ට පණවන බද්ද වක්‍රාකාරව පාරිභෝගිකයාට පාස් කරන්න. වැට් කියන්නේ මේ වගේ වක්‍ර බද්දක්. වැලිව් ඇඩඩ් ටැක්ස් කියන්නේ. ඉතින් තමන්ගේ මාසික ආදායම 10,000ක් වුණත්, ලක්ෂයක් වුණත්, දසලක්ෂයක් වුණත් ඒ කෙනා යටත් වෙන්නේ එක වගේ එකම වක්‍ර බදු ක්‍රමවේදයකට. මොකද කෙනෙක් කඩේකට ගිහිල්ලා ගන්න බඩවල මිල වෙනස් වෙන්නේ නැහැනේ ඒ කෙනා උපයන මුදල අනුව. ඉතින් ඒක නිසා අඩු ආදායම් ලාභයක්, වැඩි ආදායම් ලාභයක් යටත් වෙන්නේ එකම බදු ක්‍රමවේදයකට තමයි. ඉතින් අඩු ආදායම් ලාභයෙන් යම් අසාධාරණක ලක් වෙනවා මේ වක්‍ර බද්ධ නිසා. රටක දුප්පත් පොහොසත් විෂමතාවයක් වැඩි වෙනවා වක්‍ර බද්ධ තුලින්. අපි ඍජු බදු ගත්තොත් ඍජු බදු එහෙම වෙනත් පාර්ශ්වයකට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. තමන් උපයන ආදායම මත, ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයේ ලාභය මත, ඒ වගේම ඩිරෙක්ට්ලි කෙනෙක් මත පටවන්න පුළුවන් බද්දක් තමයි ඍජු බදු කියලා කියන්නේ. වක්‍ර බදු හෝ වේවා ඍජු බදු හෝ වේවා මේ දෙකෙන්ම රාජ්‍ය විසින් තමන්ගේ සම්පූර්ණ ආදායමේ 85%ක්ම කව කරගන්නේ මේ මිනිසුන් මත පටවන බදු මුදලින්. රාජ්‍ය ආයතන වලින් ලබා ගන්න, ඒ කියන්නේ රාජ්‍ය ආයතන වල ආදායම ලබා ගන්න 15%ක් පමණයි.
ඉතින් ඇත්තටම හිතලා බැලුවොත් මේ රාජ්‍ය ආයතන වලින් ලබා ගන්න ලාභය වැඩි කරලා රටේ මුළු ආදායමෙන් වැඩි පෝෂණ එකක් රාජ්‍ය ආයතන වලින් ලබාගෙන අඩු පෝෂණ එකක් මිනිස්සුන්ගේ බදු මුදලින් ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි රටක මිනිසුන්ට දෙන්න පුළුවන් ලොකුම සහනය. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු රජයට මේ පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කරලා ඒ වගේම රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරලා තව තවත් රාජ්‍ය ආයතන වලින් මුදල් උපයන්න අවස්ථාවක් සැලසිලා මේ 15% වන රාජ්‍ය ආයතන වලින් ලැබෙන ආදායම මීට වඩා වැඩි ප්‍රතිශතයක් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ තුළින් අපිට තවදුරටත් ප්‍රතිසහන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ළඟදි රජය විසින් බදු සහන ලබා දුන්නයි කියලා ඉතා විශාල කතාබහක් තියෙනවා. ඇත්තටම ඉතින් විශාල බදු සහන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගැනත් අපි තවත් වීඩියෝ එකකින් වැඩිදුර කතා කරමු. ඔයාලා මං අද මේ කතා කරපු මාතෘකාවට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම ටැක්ස් ගැන තව කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, මං කැමති ඔයාලගේ අදහස දැනගන්න. මගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. මං තවත් වීඩියෝ එකක් අරගෙන ආපහු එන්නම්. ඔයාලට සුබ දවසක්.